අද මම බඩු ඉන්න නෑ. ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ආයි මොනේ මහා ජනතුමා. ආයි බුවා. මිස්ටර් හපුආරච්චි ඉති. ඔයාට හැබැයි වරණම් ගුරු නෑ. ඒ මොකද? මාර ප්‍රශ්න ගොඩ කිනේ දැවෙන ප්‍රශ්නක්ප. ප්‍රශ්න මිනිස්සුන්ට ප්‍රහ නැති මිනිස්සු කියනවා. කියනවා. දැඳපු දවසේ ඉඳන් මාට ප්‍රශ්නනේ. ඔයා කියන්නේ. Oh no. හුඳන්නේ බා. අනේ මූණේ අර දවසේ ඉඳන් ප්‍රශ්නක්ප. ඉතින් ඔච්චර මට ඔෆිස් එකේ ඉඳන් උදේ හවස් හම්බෙන එක. ඉතින් ඔයිට කලින් කියන්නේ මම ඉතින් ප්‍රශ්න විසඳුම් දෙන්න තෝ මම ඉන්නේ. පක් දැන් ඔබ ඔබතුමා ඔෆිස් එකේ ඉඳි කියන්නත් බෑනේ. හ්ම්. ඒකයි මම මේ දැන් දවස් දෙක තුනක් ආව බලන්න. හිටියේ නෑ දැන් අද මම අතගින්ම දැක්ක ඔබතුමා ඉන්නවා. හ්ම්. ඊට පස්සේ තමයි පොඩ්ඩක් ඉතින් ඔය ආවේ බලන්න. දැන් මොකද්ද ඔච්චරම තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නේ. අත් දෙකෙන් කිව්වට ඉතින් ගෙදර ගෝ කල්පනා කරලා මට නිකන් දැන් මට හිතනවා දැන් මන්නේ මට පුතාන් ගාව වයින් කරලා තොවිල එකක් කරන්න වෙනවා. ඔය කරියා කික්වත් ඇහිලාද කියලා මම නේද? ඔබ බොරු කතා පිස්සුද බං. ඔබ මේ දේ කරපන්. ඔබ මම මෙහෙම කරහා. ගෙදර ගිහිල්ලා ගෑණි වර්ණනා කරන්න පටන් ගරි මෙහෙම. ඉස කෙස් වලින්, කන් වලින්, නහයෙන්, ඇස් වලින් දත්වලින් මේ මොකදලා වර්ණනා කරා ඉවරයි පස්සේ මොකෝ අපේ ඊළඟ රණයක්වත් තියෙනවා ඒ දැන් ඒ දවස්වල ওই දෙක තුන රන් කරේ ඉතින් මොනව වර්ණනා කරන්නේ මොකද මන් නෙමෙයි අද මම වැඩේ කරා මං ගෙදර ගිහින් එහෙනම් හරි එහෙනම් මං ගිහිල්ලා නැවේවා මේ විදිය කරන්න ඈ ගිහලා මං ඔබ දැනුවත් කරන්න ඕක ඈ හරි කොල්ල ගහන්න හරි එහෙනම් මම යනවා හරි උස්සන්න ඈ ඩිසද්දයක් මං එනවා දත්තර කබීලක් දැන් නැන්නේ වරෙන් කොදන ඕ කබීල පොස්සට උජ්ජ කරලා ගහන්න ඔයාට ඔය ගිෆ්ට් එකක් අරන් දුන්නම කොහෙද ඩාලි අනික ඉතින් gift අරන් දෙන්න තියා මං එනකොටත් ඉතින් ඔයාගේ ලස්සන දකින්න වෙන්නේ නෑනේ ඒක ඔයා නෙදි නැත්තම් මං හොඳට ගහලා එන්නේ ඔහොම තමයි ඉතින් හැබැයි අදින් පස්සේ එහෙම නෑ අදින් පස්සේ එහෙම වෙන්නේ නෑ හැමදාම අද ඉඳන් 100 න් තනිකර එහෙම හොඳයි ඉන්නේ හොඳ අද තමයි ඔයාගේ ලස්සන මං ඇස් දෙකටම දැක්කේ මගේ ලස්සන නිකන් අර හක් කොටනාවේ කඩ ඇහෙන දියැල්ල වගේ මේ කොණ්ඩේ අයෝරි මං ලස්සන පිටකොටම ගෑස් දෙක ඔයා ගෑස් දෙක පීක් බෝල් දෙකක් වගේ ඔයාගේ කටයි දට්ටිකයි හරියට හඳේලිය දිලිසෙන මුතු වගේ මැනික මුතු කවුද මුතු ගැස් කියලා මම කවුද මුතු කියලා කෝඩෝ ඔයාගේ දඩුවාගේ ඔය දඩුවා ගැන මං කිව්වේ තෝ හඳේලිය මුතු දෙන්න මොනවද කියලා මම කොහොමද